हेशावितान गे गरु मंत्रितुमा गे प्रश्ने आलतीन श्रीलंका अधिकरण वेत यमु व्याति पैमिनली अतुरेन मेतेक विभाग नोवहा विभाग वेमिन पावतिन नडुतिबेन बव धन्यवाद केला ओउ एसेनम अदाल नडु अंकह एवा पवरु दिन वेन वन वशेन कवरेद यन्ने तुमा मे सभावट धन्वन्नेद केला मम पसुगिय दिले उत्तर देन अवस्थावेत मे संबंधयेन प्रकाश करा अधिकरण अमात्यांशे विसिन एवा पावत्वगेन यन्ने नै ए करन्ने जुडिशियल सर्विस कमीशन अधिकरण सेवा कमीशन सभावट कियला ओउंट अपि लिखितो मे संबंधयेन लियला तोरतुरु इल्लुवा ए अनुव उन् कियला तियेनवा 2019 12 31 वन दिनट दिशा अधिकरण वल विसंदीमत अटिन अडु संख्याव 231506 अधिकरण अमात्यांशे विधिन अधिकरण वल अडु संख्याव पल पिलिबंदव पावतिन तोरतुरु रेस करन अतर अदाल नडु अंक सहित तोरतुरु रेस किरीम अधिकरण सेवा कमीशन सभावे विषय पातेट अयत वेनवा केसे वद डिजिटल दत्त पद्धतियक स्थापित किरीमेन तोरव कठिनमिन एम एकैक नडु संबंधयेन तोरतुरु लबा दीमट अधिकरण कमीशन सभावट हेकियावक नोमैति बव दन्वल तिबेनवा ईलंग ओबतुमागे प्रश्नय इहत नडु वलिन वसर 1යි 5යි අතරත් 5යි 10යි අතරත් වසර 10යි 15යි අතරත් 20යි 25යි අතරත් 20යි 25ත් 25ට වැඩිත් නඩු තියනෝද කියන එක කාලයක් විභාග වන පැරණි නඩු කවරේදයි හා පැවරු ලේකනවල දිනහා වෙන්වෙන් වශයෙන් කවරේද යන්නේ තුමා මිලස දන්වන්නේද කියලා අධිකරණ සේවා සභා කොමිසම් ලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පීටි සියලු දිසා අධිකරණවල පවරා ඇති නඩු අංක හා ඒවා පැවරු දින කවරේද යන්න නිරූපණය කරන පරිදි වෙන් වන් වශයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් පවත්වාගෙන යාමක් සිදු නොකරනවා එවැනි ජාලගත තොරතුරු පද්ධතියක් ඇති කිරීම සඳහා ඩිජිටල් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා සම්පූර්ණ අධිකරණ පද්ධතියම එබැවින් 2019යි 12යි 31 වන දින අදාළව කැඳවා ඇති වාර්ෂික වාර්තාවල සඳහන් සංඛ්‍යා ලේඛන දත්ත අනුව එදින වෙන විට දිසා අධිකරණ වල නොවිසඳී පවතින නඩු සංඛ්‍යාව කාල පරාසනුව වෙන් කර ඇති ලෙස පහතින් දක්වලා තියෙනවා වසර 1 සිට 5 දක්වා කාලයක් ගත වී ඇති නඩු 49801ක් තිබෙනවා වසර 5යි 10යි අතර කල් ගිය නඩු 20586ක් තිබෙනවා වසර 10යි 15යි අතර කල් ගිය නඩු 8947ක් තියෙනවා වසර 15යි 20යි අතර තාමත් කල්ගත වෙලා තියෙන නඩු 3418ක් තියෙනවා වසර 20කට වඩා පැරණි නඩු 4620ක් තියෙනවා අන්තිම ප්‍රශ්නයම නිසා පැන නගින්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි සුති ගරු අමතුමනි ඔබතුමා මේ විෂය පිළිබඳව ප්‍රවීණෙක් විදියට මම හිතන ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නයේ තියෙන වැදගත්කම පිළිබඳව ගරු අමතුමනි දැන් ඔබතුමා කියපු කාරණාව අනුව අවසාන අවුරුදු 20කට වැඩි ගරු කතානායකතුමනි නඩුවකට විසඳුමක් ආපනේද නඩු මේ රටේ දැනට දිසාධිකරණ වල ඔබතුමා දිසාධිකරණ වල තියෙනවා ඒ කියන්නේ ඉඩන් නඩු වගේ බොහෝ විට 4-10ට වැඩි ප්‍රමාණයක් ඉතාම අසාධාරණ තත්ත්වයක් ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ රටේ අධිකරණය ස්වාධීන අධිකරණයක් කියන කාරණාව මේ සියලු දෙනා පිළිගන්නවා අපි ඒ ගැන ආඩම්බරයට පත් වෙනවා නමුත් මම මේ ප්‍රශ්නේ මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට මේ වර්තමානීත් එක ගලපලා ගන්න උත්සාහ කරනවා ඔබතුමාගෙන් සාදාන්න මම උත්තරයක් ලැබෙයි කියලා මොකද ඔබතුමා හැමතිස්සෙම කියන මේ දේශපාලන පරිගැණීම් මර මේවා හින්දා අපේ මන්ත්‍රීවරුන්ට දේශපාලන හිතවතුන්ට යම්කිසි අවස්ථාවන් වලදී ක්‍රියාත්මක වෙලා නඩු දාලා කටයුතු කරා කියලා මම අහන්නේ ස්වාධීනව මන්ත්‍රීවරයෙක් විදිහට දේශපාලන කෝණිකින් එහා ගිහලා මේ රටේ අධිකරණය තුල එවැනි තත්වයකට පහුගිය කාල සීමාව තුල අපේ ආණ්ඩුව තුල කටයුතු කරලා තියෙන කාරණා කරුණු කාරණා එක මොකද මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කර කතාවක් කියවෙන්නේ මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන ඔබතුමා විශේෂයෙන්ම මේ ප්‍රවීණෙක් විදිහට මේ વિશે මම අහනවා කරු මේ ඇමතුමනි ඒ කාරණා එහෙම සිදු වුණා නම් අද වර්තමානයේ ඔබතුමා අධිකරණ ඇමතුමා ඉන්න වෙලාවේ අපිට පේනවා මේ සතියක කාල සීමාව ඇතුළත නඩු විශාල ගණනාවක් සඳහා තීන්දුව ලැබෙන ඔබතුමා මේ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද ඉතින් මේක පැහැදිලි කරලා අහන්න ඕනේ මේක වැදගත් ප්‍රශ්නයක් නේ එතුමාට ඒක තේරුම් ගන්න තරම් ශක්තිය තියෙනවා ඒ සතියක කාලයක් තුල මේ සියල්ල තීන්දුව වෙලා විසඳන්න පුළුවන් විදියට අධිකරණයේ මේ නඩු ටික එකට ආවේ
එක්කෝ සාමාන්‍ය විදිහට එහෙමනම් ඔය නඩුවල ෂෙඩියුල්ස් හදන රෙජිස්ට්‍රාර් වරුන්ගේ වරදක්ද නඩුකාර වරුන්ගේ වරදක්ද කාගේ හරි වරද කියන මේ මෙච්චරකල් මේක උනේ නැතුව මේ සතියක් ඇතුළත සියල්ල තීන්දුව ඇවිල්ලා නිදහස් වෙන්න ඔබතුමාලගේ පාර්ශවයට හැකියාවක් ලැබුණා නයි ඔබතුමාලගේ හිතවත්තු හරි දේශපාලනඥයෝ වුණා නම් මේ රටේ සාමාන්‍ය පුරවැසියටත් මේ ආකාරයට මේ හිර වෙලා තියෙන කාගේ හෝ වරදින් හිර වෙලා තියෙන නඩුවලට මේ ආකාරයේ විසඳුම් ලබා දෙන්න පුළුවන් නම් අර මහර වගේ සිද්ධිත් ඇති වෙන්නේ නැහැ ගරු එමතුනේ එහෙම හැකියාවක් තියෙද කියලා දැනගන්න කැමතියි ගරු මන්ත්‍රීතුමා ඔබ ස්තුති ඔබතුමාගේ ප්‍රශ්නෙට පැහැදිලිවම කියන්නට ඕන නඩු දාන එකයි නඩු අහන එකයි එකිනෙකට වෙනස් දෙකක් නඩු පටලලා නඩු දාන්නේ අධිකරණයෙන් නෙවෙයි ඒකට පොලිසිය සම්බන්ධ කරගන්න පුළුවන් सीआईडी का संबंध करगन्ना पुलवा बाइबरी कमीशन का संबंध करगन्ना पुलवा एफ सी आई डी का संबंध करगन्ना पुलवा नडु अहन्ने इतनी निहाट गिहिल्ला नडु एकरा अपि कीनो विमर्शने करनो केला नडु अधिकरणेट गियाट पस्से तमाय अहन्ने इंदा नडु अहन एकाय नडु दान एकाय एकिनेकट वेनस्तया इतिन अपि कवदावत कियला नै नडु अहन एके प्रश्नयक् तिबुनाय कियन एक नमु दमु दान एके यम प्रश्नयक् तिबुना अपि नै कियन्ने नै एफ सी आई डी एक हदने एक दूषण मर्दन कमिटू हदागण एक एक अगमति तुम्हे कार्यालय सीट मेहवन एक सिधु नोवीय युद्ध अभी कवदावत एक करण गार मंत्री तुम्हें एक मम वब तुम वग की मे कियनो एक देवनी एक मट म उत्तर देन देन को मट उत्तर देन उत्तर उत्तर देन देन को ईट पश्चे गार मंत्री तुम्हें वब तुम कियपो आकार දැන් මේ දවස්වල පහුගිය මාස 3ක් විතර ඉඳලා දිගට නඩු අහන්නේ නැහැ. ඔබතුමා දන්නවා ඒක. ඒ ඉතින් urgent matters කියලා තියෙන්නේ හදිසියට තියෙන නඩු විතරයි අහන්නේ. එතකොට කාලයක් තියෙනවා අර අහපු නඩුවල තීන්දුව తీරන ලියන්න. එතකොට අපි අපේ දැනට තියෙන නීති අනුව high court එකෙන් court of appeal එකට ගියොත් එහෙම නැත්නම් court of appeal එකෙන් supreme court එකට ගියොත් ඒගොල්ලන්ට ආයෙත් නඩු තීන්දුව ලියන්න බෑ. ඉතින් මුල ඉඳලම අර නඩු අහන්නට ඕනේ. එහෙනම් අපි විශේෂ ඉල්ලීමක් කරා අධිකරණ සේවා කොමිෂන් සභාවට මේ අහන අහපු නඩු ඔක්කොම පුළුවන් තරම් ඉක්මනට තීන්දුව ලබා දෙන්නයි කියලා. ඔබතුමාට පේන ඔය නඩු කීපේ විතරයි. නමුත් කම සිවිල් අභියාචන අධිකරණයේ විතරක් අන්තිම දවස් 3 නඩු තීන්දුව 70කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ක්‍රමයක්. ඒ නිසා ඔබතුමාට මම වගකීමෙන් කියනවා අපි මම ඉතාමත් අවංකව කියනවා කිසිම දවසක අධිකරණයට බලපෑම් කරන්න මැදිහත් වෙන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒක සහතිකය අපි ඔබතුමාට ලබා දෙනවා. मां पोड़ी पैदे अब तुम्हे कथावत किए गु एम तुम मे पहुगे दास जनप्रिय सिद्धि संबंध नडूट हमुना पार्लमेंट उत्तर नगिन मेलो मगुल हाल पार सिद्धि सामान्य विजय सिद्धुना ඔබතුමා වක්කීමෙන් කියනවා එහෙම විශේෂ අවස්ථාවක් දීලා කරේ නැහැ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා අපේ කිරියල්ල හිටපු කරු එමතුමා. ගරු කතා නැගතුමනි මම අපේ අධිකරණ එමතුමාගේ අහන්නේ මේ මේ අය අරිදුර බහිද්දට ලංකාවට ගෙන්න කියලා සිංගප්පූරේ ඉල්ලීමක් කෙරුවා ඒ තොරතුරක් ලැබිලා තියෙනවද? බොහොම ස්තුතියි කිරියල්ල ගරු මන්ත්‍රීතුමනි. ඒ සම්බන්ධයෙන් යම් වාර්තාවක් මම ඉල්ලලා තියෙනවා ලිඛිතව अटर्नी मे नीतिपति तो मागे एम वार्ता अदो हेत मट लबे एक माधिकर मे गरु कथानक तो मागे अवसर अतु संबंधे प्रकाश करण मैं संबंधे तुरु तुरु इलतेनो मम दाने यां डेवलपमेंट का यां दया विलातेनो ऐके मट लब तुरु तुरु लबुन ये संबंध नीतिपति तुम्हें एक लबुना मम ये पीली बांधव दिना